අයිබෝන් ක්‍රීඩාලෝලයේ හිතෝතුනි වසර 27කට පසු ඕස්ට්‍රේලියානු බිමේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කොට ටෙස්ට් තරගයක් ජය ගැනීමට බටහිර ඉන්දියා කොදෙව්වන් අද සමත් වුණා. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කර බටහිර ඉන්දියා කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටේට පිවිසි කොදෙව්වන් සිය ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 311ක් රැස් කළා. ජේසුද සිල්වා පන්දු 157කදී ලකුණු 79ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4/7ක් ඇතුළත් වුණා. නවී ජෝෂප් පන්දු 194කදී 1/6ක් හා 4/8ක් සමගින් ලකුණු 71ක් රැස් කරා. කෙවින් සින්කයා ලකුණු 50ක් රැස් කරා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් ලකුණු 82කට කඩලු 4ක් බිඳහෙළුවා. ජෝෂ් හෙව්ඩා නෙතන් ලයන් කඩලු 2 බැගින් බිඳහෙළුවා. සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටේට පිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩලු 9ක් දැවී ලකුණු 289ක් රැස් කරා. උස්මාන් කවාජා පන්දු 131කදී ලකුණු 75ක් රැස් කරේ 4/10ක් සමගින්. ඇලෙක්ස් කේරි පන්දු 49කදී 4/9ක් හා 1/6ක් සමගින් ලකුණු 65ක් රැස් කරා. පැට් කමින්ස් නොදැවී ලකුණු 64ක් රැස් කරේ 4/8ක් හා 1/6ක් සමගින්. කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවීමේදී අල්සාරි ජෝසෆ් ලකුණු 84කට කඩලු 4ක් බිඳහෙළුවා. රෝජ් ලකුණු 47කට කඩලු 3ක් බිඳහෙළුවා. ඕස්ට්‍රේලියානු ප්‍රථම ඉනිමට වඩා ලකුණු 22ක් ඉදිරියෙන් සිය දෙවැනි ඉනිම ආරම්භ වූ කොදෙව්වන් ලකුණු 193කට සියලු දෙනා දැවී ගියා. ක්‍රික් මැකන්සි ලකුණු 41ක් ලබා ගත්තා. ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 33ක් රැස් කරා. ඇලික් ලකුණු 35යි. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝස් හෙව්ඩ් ලකුණු 23කට කඩලු 3ක්ද නේතන් ලයන් ලකුණු 42කට කඩලු 3ක්ද ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය වූයේ ලකුණු 216ක්. එම ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි. ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් හුදෙකලා ඉනිම ක්‍රීඩා කර ස්ටීව් ස්මිත් පන්දු 146කදී නොදැවී ලකුණු 91ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4/9ක් හා 1/6ක් ඇතුළත් වුණා. කැමරන් ග්‍රීන් ලකුණු 42යි. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂර්මන් ජෝෂප් ලකුණු 68කට කඩලු 7ක් බිඳහෙළුවා. ඒ අනුව මෙම තරගයෙන් බටහිර ඉන්දියා කොදෙව්වන් ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කරා. ඕස්ට්‍රේලියානු බිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කර කොදෙව්වන් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළේ වසර 27කට පසුවීමද විශේෂත්වයක්. අවසන් වට කොදෙව්වන් ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයකින් පරාජයට පත් කරේ 1997 වර්ෂයේ. ක්‍රිකට් මාවතේ මෑණියුන් සුම්තරතුරු දැන ගැනීමට ක්‍රිකට් මාවත අපගේ YouTube චැනලයේ subscribe කරන්න, bell button එක click කරන්න. ස්තුතියි ඔබට ජය.